ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම. අද මම ඔයාලට අරන් ආපු පාඩම තමයි ඝන වස්තු හා හැඩතල. ඉතින් මේ පාඩම කොටස් දෙකකට බෙදලා තමයි ඔයාලට අරන් එන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඝන වස්තු හා හැඩතල කියන්නේ ප්‍රාථමික ශ්‍රේණි දුවල පුතාලට ගොඩක් වැදගත් පාඩමක්. ඉතින් පළමු කොටසින් මම ඔයාලට කියා දෙන්න යන්නේ හැඩතල කියන්නේ මොනවාද, ඔයාලට ඉගෙන ගන්න තියෙන හැඩතල, ඒ හැඩතලවල ලක්ෂණ වගේ දේවල්. ඉතින් පහවසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන දුවල පුතාලටත් මේ පාඩම ගොඩක් වැදගත්. අපි එහෙනම් මුලින්ම බලමු හැඩතල කියන්නේ මොනවාද කියලා. හැඩතලයක් කියන්නේ දුවේ පුතේ සරල ධාර තුනක් හෝ ඊට වැඩි ගණනක්, එහෙමත් නැත්නම් වක්‍රධාර වලින් නිර්මාණය වුණ සංවෘත රූපයක්. මේ හැඩතල ගැන ඔයාලා එක ශ්‍රේණියේ ඉඳන්ම ඉගෙන ගන්නවා. ඉතින් අපි බලමු දැන් අපිට ඉගෙන ගන්න තියෙන හැඩතල මොනවද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලා ඉස්කෝලේදී මේ හැඩතල ඉගෙනගෙන තියෙනවා. බලන්නකො, පළවෙනි හැඩතලේ නම තමයි සමචතුරාශ්‍රය. දෙවෙනි හැඩතලේ නම තමයි ඍජුකෝණාශ්‍රය. තුන්වෙනි හැඩතලේ ත්‍රිකෝණය. ඔන්න හතරවෙනි හැඩතලේ නම තමයි වෘත්තය. අපි බලමු මේ හැඩතලවල ලක්ෂණ මොනවද කියලා. මුලින්ම සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයේ ලක්ෂණ. සමචතුරාශ්‍රයේ එක සමාන දිගින් යුත් සරල ධාර හතරක් තියෙනවා. ඒ වගේම පැති හතරම එක සමානයි. ඒ වගේම සියලුම කෝණ ඍජුකෝණී කෝණයි. ඒ වගේම විකර්ණ රේඛාවල් දෙකක් තියෙනවා. සමමිතික අක්ෂ හතරක් තියෙනවා. දැන් අපි බලමු ඍජුකෝණාශ්‍රයේ ලක්ෂණ මොනවද කියලා. ඍජුකෝණාශ්‍රයේ ලක්ෂණ. ඍජුකෝණාශ්‍රයේ සරල ධාර හතරක් තියෙනවා. ඒ වගේම සම්මුඛ සරල ධාර දිගින් එක සමානයි. පැති හතරයි. සම්මුඛ පැති දිගින් එක සමානයි. ඒ වගේම ඍජුකෝණාශ්‍රයේ සියලුම කෝණ ඍජුකෝණී. සමමිතික රේඛා දෙකක් තියෙනවා. දැන් අපි බලමු ත්‍රිකෝණයේ ලක්ෂණ මොනවද කියලා. ත්‍රිකෝණයේ ලක්ෂණ. ත්‍රිකෝණයේ සරල ධාර තුනක් තියෙනවා. ඒ වගේම පැති තුනකුත් තියෙනවා. සමමිතික අක්ෂ තුනක් තියෙනවා. ත්‍රිකෝණයේ පැති තුනම සමානයි නම්, ඒ කියන්නේ පැති තුනම එක සමාන දිගින් යුතු නම්, ඒ ත්‍රිකෝණය අපි සමපාද ත්‍රිකෝණයක් කියලා නම් කරනවා. හොඳයි, එහෙනම් දැන් අපි බලමු වෘත්තයේ ලක්ෂණ මොනවද කියලා. වෘත්තය. වෘත්තයේ ලක්ෂණ. එක් වක්‍රධාරයක් ඇත. සමමිතික රේඛා බොහෝ නිර්මාණය කළ හැක. දුවල පුතාලා හොඳින් බලන්න මම නිර්මාණය කරලා තියෙන මේ වෘත්තය දිහා. මේ වෘත්තයේ සමමිතික රේඛා ගොඩක් මම ලකුණු කරලා තියෙනවා. මේ වගේ සමමිතික රේඛා ගොඩක් ලකුණු කරන්න පුළුවන් හැඩතලයක් තමයි වෘත්තය කියන්නේ. හොඳයි, අපි ආයෙ පාරක් මතක් කරලා බලමු අපි අද ඉගෙනගත්ත හැඩතල මොනවද කියලා. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය. මෙන්න මේ හැඩතල හතර තමයි අද අපි ඉගෙන ගත්තේ. ඉතින් දුවේ පුතේ ඝනවස්තු හා හැඩතල පාඩමේ දෙවැනි කොටසින් ඝනවස්තු වල ලක්ෂණ පිළිබඳව ඔයාලට කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. අලුත් පාඩමකින් නැවත හමුවෙමු. ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් යෝජනාවලටත් අවස්ථාවක් ලබා දෙන්න අපි සූදානම්. අලුත් පාඩමකින් නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්.